මයිලන් කුළුඹ ප්‍රදේශයේ බහුතරයකගේ ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි. තවත් පිරිසක් සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. මෙම දෙපිරිසම ජීවත් වීම සඳහා යෙදී සිටින්නේ සුළුපටු අරගලයක නොවේ. එම තත්ත්වයේ වඩාත් උග්‍ර වී ඇත්තේ වනාලි ප්‍රහාර හේතු වෙනුයි. තබ්බෝව අභිභූමියේ සිට සවස් කාලයේ මයිලන් කුළුඹට වනාලින් පැමිණෙන්නේ එම ගම්මානයේ තමන්ට අයිති වූවක් සේ සලකමිනුයි. පවුල් දහසක් පමණ මෙහි ජීවත් වනවා. සුකූපභෝගී නිවාස අඩක් ඉදිකල නිවාස මෙන්ම කටුමැටි ගසා පොල්ලතු සෙවිලි කළ නිවාසද මෙහි දක්නට ලැබෙනවා. කුඩා පැල්පත් අසලට පැමිණෙන අලින් කටුමැටි බිත්ති බිමට සමතලා කරනු වාර අනන්තයි. දිවරය නොබලා අපමණ වෙහෙසක් දරා ගෙටගත් අස්වැන්න අලින්ගෙන් බේරා ගැනීමට මෙම ගම්වැසියන්ට අපමණ දුකක් විඳීමට සිදුව තිබෙනවා. තබ්බෝව අභිභූමියේ සිට මයිලන් කුළුඹ අම්බලම ප්‍රදීපා ගම තේවනුවර පවට්ටා මඩුවාදී ගම්මාන වෙත ඇදෙන අලි රංචුව අලින් 50කට අධික සංඛ්‍යාවකින් සමන්විත බවයි ගොවීන් පවසන්නේ. මේ වන විට පොල්ගස් 750ක් පමණ අලින්ට බිලි වී තිබෙනවා. රජය මගින් නිදි කර ඇති විදුලි වැට අක්‍රියව පවතින අතර ඒ යථා තත්ත්වයට පත් කර දෙන ලෙසයි මෙම ගම්වැසියන් ඉල්ලා සිටින්නේ. ඇත්තටම අපි අවුරුදු ගාණක් මහා දුකක් විඳිනවා නාලි වරදට පිළිබඳව. ඊට අමතරව මේ ගොඩ ඉඩම් අක්කර දෙකක් හැම කෙනාම වවන්න උත්සාහ කරනවා. පෞද්ගලිකව නලලිංගාගෙන පෞද්ගලික වියදම් කරගෙන, හැබැයි මොනවා කළත් මාර අසාර්ථකත්වයක් මේ දවස්වල එන අලි ප්‍රමාණය හින්දා. සමත් අලි ප්‍රමාණය ගමට එන සාමාන්‍යයෙන් 40-50කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. පොල්ගස් 700කට වැඩි ප්‍රමාණයක් මේ වසම් මේ කඩලා මිනිසුන්ගේ විනාශ කරලා තියෙනවා. මොන වැඩේ කළත් මේ තබ්බෝ අබේ භූමිය ඇතුලේ තියෙන වැව් ටික හැදෙන්න ඕන. ඒ ටික හැදුනොත් සත්තු එතන කලබිල ඉඳී. ඒව ටික කරන්න නැතුව අපි කොච්චර විකල්ප කරුවත් ඔය දෙවන්තයට හරියන්නේ නැහැ. ඉතින් අපේ දේම කාලය යන්නයි බලන්නේ. ඒ නිසා රටේ ඉන්න ඉහළ නිලධාරීන්ට කොහොම දැනුවත් කිරුවත් මේ වෙනතුරුත් අපිට නිසි පිළිතුරක් ලැබිලා නැහැ. එක රැට ආවට පස්සේ මගේ මේ පොල්ගස් 25ක් රැට විනාශ කළා දාලා ගියා. ඉතින් ඒවැනි දෙයක් සිද්ධ වෙනකොට අපිට වවන්න හිතෙනවද, ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවද? ඒ නිසා ඉතින් කවුරු මොහරි මේ රටේ ඉන්න බලධාරියෙක් ඉන්නවා නම් මේ කියන දේ අහලා යම් පිහිටක් වෙනවා නම් එක්කෝ මේ අපි හදපු එල්ලෙනවට හරි සශ්‍රීක කරලා ඒකට අලි කානුව කපලා හරි මේ ප්‍රශ්නට විසඳුමක් දුන්නේ නැති වුණොත් උන් ඇවිල්ලා මේකේ ඉඳලා රෑ වෙනකොට බහිනවා ගම්මානෙට. ඊට පස්සේ සියලුම වගාවන් ඉවර කරනවා. අපිට යම් විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. පේනවද බලන්නකෝ මේ මේක අවුරුදු 2.5ක් 3ක් වයස වෙනකම් මේ පොල් ගහ ගත්තා. මේ ගොබේ මැදලා විනාශ කරලා ගියේ මේ ගහ. නැවත මේක මුල ඉඳලා ගන්න තව අවුරුදු 3-4 කට වෙන්න ඕන මේ ගහේ මේ ගහ මේ විදිහට ගන්න. බලන්න මේ සියලුම ගස් හැදලා තියෙන මේ ගොබ මේ